ජයගමු ශ්‍රී ලංකා අප්‍රේල් 20 සහ 21 මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේදී. සජිත් ප්‍රේමදාස ඇයි ඔච්චර දිරවන්නේ නැත්තේ? දිරවන්නේ නැත්තේ පුතේ මේ 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 ඒ කියන්නේ දිරවන්නේ නැත්තේ ආහාර ගන්නකොට අපිරිය හිතෙන ඉන්න. ඒකනේ අපිරිය දැක් ගත්තම දිරවන්නේ නැහැනේ. පොක්කාර යනවා. නිකන් මේ තේරෙන්නේ නැහැ මොකද ගතියක් තේරෙන්නේ නැහැ මේක. දිරවන්නේ ඒක කැමති වෙන්න ඕනේ. ඒක රහස වෙන්න ඕනේ. ඒක සුවඳ අපි සුවඳ ඒක සුවඳ අපිට දැනෙන්න ඕනේ. මහජන සුවඳ, ගැමි සුවඳ, මහජනට ආදරය කරන වචන වල සුවඳ ඒවා තියෙන්න ඕනේ. ඒක නිකන් කතාවෙන් කර සුවඳ එන්නේ නැහනේ. ක්‍රියාවෙන් කරම සුවඳ එන්නේ. කතාවෙන් මලක් වෙන්නට නැහනේ. ඒ මල ළඟට ගල්ලා ඒ මල නියම මලක් නම් සුවඳ වුණොත් තමයි ඒකට අපි ආස කරන්නේ. නිකන් කඩදාසි මලක් ගෙනල්ලා මේක නිකන් පිච්ච මලක් කොට හරියන්නේ නැහනේ. ඒ සුවඳ එන්නේ නැහනේ පුතේ. ඒ සුවඳ තියෙන්න ඕනේ. ඔබේ දේශපාලන ශාස්ත්‍රවරයා කවුද? මගේ දේශපාලන සාත්‍ය අනේ අම්මේ මාම මේ මෙතන ගිහලා මිනිස්සු. මිනිස්සු තමයි මට කිව්වේ මේ දේශපාලන මේක. අනේ අපිට අපිට අපේ පාසල් ප්‍රශ්න තියෙනවා, අපිට පරිසර ප්‍රශ්න තියෙනවා, අපිට පාරවල් ප්‍රශ්න තියෙනවා, අපේ පවුල් ප්‍රශ්න තියෙනවා, අපිට ගෙවල් වල ප්‍රශ්න තියෙනවා, අපිට විවිධ ප්‍රශ්න තියෙනවා, අපිට ආරක්ෂා පිළිබඳ ප්‍රශ්න තියෙනවා, අපේ දරුවන්ව විවිධ ආයකෙන් ආරක්ෂා කරන ප්‍රශ්න අපිට තියෙනවා. මේ අපේ මහලු දෙමව්පියෝ අපිට යන්න එන්න තැන් නැහැ. අපිට මහලු වඩවක් හොයාගන්න, අපිට වැඩි නිවාසයක් හොයාගන්න මේ ප්‍රශ්න අපිට තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට මැදි වෙච්ච අය තමයි මගේ දේශපාලන නායකයා. එහෙම නැත්නම් මේ මම නියෝජන පක්ෂේ නායකයෝ නෙමෙයි මගේ පක්ෂේ නායකයා. අර පොඩි මිනිස්සු තමයි නායකයෝනේ. UNP එක අයිති කාටද? මේ මහජනයට. ඒවනේ සිංහල දෙමළ මුස්ලිම් එක්සත් ජාතික පක්ෂය. සිංහල දෙමළ මුස්ලිම් බර්ග සිවිලට අයිති පක්ෂයක් මේක. මේක රයිල් මහත්තයාගේ අම්මගේ අපර විද්‍යාපති බුදලකුත් නෙමෙයි. රජිත් මහත්තයාගේ අරගෙන බලයෙන් අරගෙන ලියාගන්න පුළුවන් බුදලකුත් නෙමෙයි. ඒකයි තේ මිනිස්සුන්. දැනට ඒ පක්ෂයේ සුදුසුම නායකයා කවුද? දැනට ඒ පස්සේ සුදුසුම නායකයෙක් ඉතින් මම දැනට දකින්නේ බිම්මට්ටම කියන්නේ පුතේ ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා දේශපාලනේ. දැන් දැනගෙන ඉතියි එක. කරදාද හලුව මචං කරදා අද්දා ගන්නවා. ගේ ඇතුළ නම් තඩි ගහනවා හොඳටම. අර ගැමුණට එම ගැවි ඇතුළ දාරන් ගිහිල්ලා. ගහලා හලුව මචං කරලා එළියට අරන් එනවා. ඒ බිම්මට මේ දේශපාලනේ. ඊට වඩා බිම්මට මේක නැති වුණාට මේ රටක් පාලනය පුරන්න බුද්ධියක් තියෙන නායකයෙක් තමයි රණවීර මහත්තයා. අද මේ පැත්ත බැලුවොත් පේන්නේ මේ පැත්ත. අපි ඉන්නෝනේ අපි ආ බලාගෙන ඉන්නකොට අපි පයින්නට අගල අනිත් පැත්තද අපි පේන්නේ. මේ පැත්තවලු පේන්නේ නැහැ. යා අපි දිහා බලන් ගියාට අපි පේන්නේ ගොඩක් දුර මතකයි නඩු පාලිජ හිටියා නේද කියලා මතකයි. ඒතර රණගේ අම්මගේ නහය දරන පැය ගන්න. අයිය බැලලා. ඒකින්ද ටිකක් දුර ගිහින් මතක් වෙනවා. ඊට මතක් කරලා ගෙදරට කෝල් එකක් දෙනවා. එතකොට මෑණියන්ගේ නහය දරනවා. මෑණියන් එනවා අහන පුතේ කරදරයක්ද කියලා. ඉතින් ඕක තමයි. එයාට තේරෙන්නේ නැහැ මොකද ඊට වඩා ලොකු ප්‍රශ්න කොට කැට තියෙනවා. හලෝ පාලිජ කියලා කරදරයක් දාගන්න ගමේද ගැටන්නේ. එයා යන තැන යාට විශේෂ සම්බන්ධව යාට එයා මගේ උත්සවයට යනවා සම්මේලනයට යනවා. එයා යන ඒ ගැන කතා කරලා මම ඒ ගැන මොනවද කියන්නේ? මම ඒ ගැන කතා කරලා මොනවද මම රටට අරන් දෙන්නේ? එයා අවබෝධය යන්නේ. එතින්දි අපි කියලා පැනගෙන සර් මම අඳුර නැද්ද? ternary මතක නැද්ද? දැන් මොනවද සවම කරන්නේ? මිසු මතක නැහැ කියන්නේ. බෙල්ල කඩන ගහන තැන වෙලා නේද? ternary සද්ද නොකර ඒ වෙලාවට යන්න හරි නෝ මම. රනිල්ගෙන් පස්සේ UNP එකේ සුදුසුම නායකයා සජිත් නෙවෙයිද? සජිත් මහත්තයා සුසුම නායකයා වෙයි. මේගොල්ලෝ මේ අත දාලා එළියට ගත්තේ නැත්නම් දැන් සජිත් කියන්නේ නොමේරු කලකයා. කලකේ කියන මචං අපි කමිනෝට මාස 3-4නේ. දැන් සජිත් මහත්තයාව දැන් පේමද මහත්තයා පස්සේ ගැප් ගත්තානේ. දැන් මේ ගැබ මෝරනවානේ. දැන් මේක මෝරන් එනකොට පිටේ ඉන්න කට්ටිය මේ එළියන බලපු කට්ටිය බැලුවා මේක එනවා පරක්කුයි. දැන් අපි මේක පරක්කුන ඊගාව පරක්කුනත් අපිට අපේ ඇමතිකමකට කෙල වෙනවා. අපි කරපු හොරගන් ටික අහු වෙනවා. ආයි මහින්ද රජ වෙනවා. ආයි ගෝඨාභය රජ වෙනවා. ඊට ඉස්සෙල්ලා මූව ගන්න ඕන ඉදිරියට ගල දැම්ම චම්පිකේ අත දැම්ම එක අත දාලා ඇද්දා කකුලා. ආදිත දැම්ම රාජිත්‍ය දැම්ම තවහුල ඇද්දා. හරිද? යටින් අද්දම අනිත් පැත්තේ රාජිත් පෙරරා. මේ වෛද්‍ය උපදෙස් නැතුව දැම්ම බෙල්ලට අත දැම්ම ආදිත අතේ. දුර්යෝධන දැම්ම තව අත දැම්ම ඉඳලා ඇදලාගත්තා. ගත්තේ මොකෙද්ද? මේ මොංගල් දරුවෙක් ගත්තේ. මොංගල් දරුවෙක් ගත්තේ. ඒ මොංගල් දරුවා තමයි මේ මොංගල් දරුවා මුන් ටික මේ ඉස්සර කරලා යන්නේ. ඒ කියන්නේ නියම කාලේ නියම මාසේ 11ට හැදිච්චි වැඩිච්චි නැති දරුවෙක් තමයි එළියට ගත්තේ. මේ මොංගල් දරුව ගන්න වෙලාවේ ඔබත් හිටියේ නේද එතන? මම හිටියට පුතේ ඔයාලා දන්නවනේ. අපි ඉන්නවා තමයි. අපි හිටියට දැන් ඔයා පිටිපස්සේ ගියාට ඔයා සමහර තැන්වල මලගයක් වුණාම ඔයා මලගෙන බත් කන්නේ. හැබැයි අනිත් කෙනා බත් කනවා. ඔයාත් කන්නා වගේ ගිහිලා අත හොදගෙන එහෙම ගාලා මචං මෙහෙනම් කාලවරෙන් ගිහලා අපිට එළියට එනවනේ මචං. එහෙම තමයි මම හිටියේ. ඉතින් කර ගහන්න නැතුව මගේ ඇරියද වැඩේට? අවංකවම මගේ ඇරියා. ඇයි එහෙම කරේ? ගැලපෙන්න තින්ද මගේ ඇරියා. අවංකවම මගේ ඇරියා. ඒක එයාත් දන්නවා. එයා දන්නවා කියන්නේ මම ජනාධිපතිවරණ වෙලාවේ මට දුන්නේ බුලත්සිංහල ආසනේ. එතකොට බුලත්සිංහල ආසනේ ආසන 8ක් තියෙනවා. අනිත් 7 මේ උන් ටික සජිත් මේ ප්‍රෙස් කරලා පාණිත
ආසන හරිට වැඩ කරන්නයි කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ බලුකම කියන්නේ සංවිධායක අපේ සංවිධායක ජාලයට වඩා තවත් ජාලයක් දැම්ම. පොඩි හුජ්ජ කොල්ල ටික දැන් ගල් කොල්ල ටික දාලා මේ හැදුව වෙනම සංවිධානයක්. උන්ට මේ ලෝකෙ දෙයක් තේරෙන්නේ නැහැ. උන්ට ඉතාලේ වෙනම සංවිධානයක්. අපිට මල පැලලා හිටියේ මට ඒකොට. එතකොට අනිත් කඩේ ගොත් පාඩිත වැඩ කරන්නේ නැහැ කියලා. මට කතාලා සජිත් මට කතාලා අනේ මෙයා ඔයාමයි මගේ වැඩේ කරලා දෙන්නද? මගේ වැඩේ. කොහොමද එයාගේ වැඩේ වෙන්නේ? ජනාධිපතිවරයාගේ එයාගේ වැඩේ නේද? අපේ වැඩ කරන්න එපා. එයාගේ වැඩක් වෙනවා. මොකද සර්ගේ වැඩේ? මම සර්ගේ වැඩේ නේද? අපේ වැඩක්. සර් ජනාධිපති අපේ වැඩක්. අපේ යමත් ඒක. සර් කලබල නැතිව මම වැඩේ කරනවා. හැබැයි සර් සර්ගේ දිස්ත්‍රික්කේ අනිත් අයට කියන්නේ. රාජිත් පෙර මහත්තයාට කියන්නේ ජනාධිපතිවරයා මේක ජනාධිපතිවරයා නෙමෙයි පාර්ලිමේන්තුවේ නෙමෙයි කියලා. උන් දිවේ පාර්ලිමේන්තුවේ තියෙනට. ගිහලා හොඳටම ගැලෝ ගත්තා. රාජිත් පෙර ආසනේ ගූග් ගහලා පරාදයි. මගේ ආසනේ තමයි බේරුව ලැබුණාම හොඳම ආසනේ කරන්න බෑ කරන්න යකේ පාදේ. මම ඒ වැඩේ හරියට කරා. ඒක කරන්න පුළුවන්ද බැයිද කියන එක වෙන වැඩක්. ඒ වෙලාවේ ගියායේ ඒ අපි නියෝජන පක්ෂේ ආත්මවර්ධිය අපි ආරක්ෂා කරන්න බෑ. ඉතින් අපිට සමාන වෙලා ඉතින් අපිට මේ පුද්ගලයාව දාගත්තා නම් ඔය තීන අදු සමාන බලය වල අපිට බේරගන්න තියාර යන්න තිබ්බා. ඒක නිසා මම යකා කඩාගත්තනේ දාගත්තනේ එළියට කඩතිය. එකෙක් කියන සජිත් කියන සජිත් මචං කියලා. මචං සජිත් කියලා. බදින් මචං සජිත් ගුවන් පුතේ මේලා ලංකාව පාලනය කරන්න බෑනේ. මචන්ට බෑනේ අනිත් එක පාලනය කරන්න. ඒත රෝහිතව අඩුව මම මචං ගුවම ඔව් මොකද සුජිව කියලා අහනවා. ඒ කියන්නේ කර කැමති. සුජිව හිටුව අඩු මචං සජිත් ගුවම මම තමයි ඒක අගමැති කියලා. උගේ අගමැති තියෙන බලාගෙන. තව එකෙක් ගියා. තව එකෙක් ගියා සජිත් ප්‍රේමදාස මහත්තයා මෙහෙමයි. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජාතකේ හොඳ නෑ. තාත්තා ජාතකේ තර හොඳ නෑ. නැත්තම් මෝ හුලකර ජාති වෙච්ච එකේ කොහොම මම බයිලා කිව්වනේ. කවපු කතර හොඳ නෑ. ඊගේ බැල බැලනකොට එකපාරට සජිත් මහත්තයා කිව්වා මම අහවල් පුද්ගලයාට මගේ මම ජනාධිපති ඇමති කෙනෙක් දුන්නා. මම ආරක්ෂක ඇමති කෙනා කියලා. මෙන්න මේක කවෝ. අර පූසර මේ කුප්පෙමිනේ ගහලා මුගේ දන ගහවන සජිත් ජාව. දන ගහලා පෙල්ලිලා බඩ ගහලා මෙන්න කියලා ජාතකේ හොඳයි කතර හොඳයි කපපු හොඳයි කියනවා. ඉතින් මොනවද අනේ මුගේ අරමුණු ටික? දැන් මුගේ රටක් පාලනය කරන එක රටේ මිනිසුන්ට උදව් කරන එක රටේ මිනිසුන් ආරක්ෂා කරන එක රටේ පරිසරය ආරක්ෂා කරන නෙමෙයි මුගේ අරමුණ ආරක්ෂක ඇමති කෙනා මුගේ තරහ කියලා කෙලලා දාන්න හම්බ කරගන්න පුළුවන් හංග බම්බ කරලා රට තියුණාට දාලා පල්ලෙහාට දාන එක මුගේ අරමුණ. ඔය ගියේ ඔක්කොගේ අරමුණ එකයි තියෙන්නේ. එක එක්කවත් නැහැ හොඳ අරමුණ තියෙන එක. හොඳ අරමුණක් තිබුණා නම් මුගේ පක්ෂේ එක්සත් ජාතික පක්ෂේ මූලස්ථානයේ මව් දාලා යන්නේ. තමගේ ජන බලවේගෙත් එක්ක ඔච්චර ඇලර්ජික් ඇයි? ඇලර්ජික් නැද්ද පුතේ? මේ දිනන්න තියෙන පුළුවන් වෙලාවේ. මේ ආණ්ඩුවට කෙලෙවෙච්ච වෙලාවේ. මේ ආණ්ඩුවට නන්නතර වෙච්ච වෙලාවේ. මේ පක්ෂේ දෙකර කරලා අපි උන්ට මරා ගන්නකොට මුන්ට මුණ මරලා දාන ඉදෙන මේ පරිවෘත ටික කර බළු වැඩේට ළඟ බලලා. ඒ ගියපු 84 නැද්ද නිකන් මේ UNP එකේ සියඹලාගෙන ආපු කවුරුවත්? සියඹලාගෙන ආපු හොඳ චරිතයක් ඉන්න ඕකේ. රංජිත් බඳුමාන එතුමා හොඳ චරිතයක්. මොන වුණාද දන්නේ නැහැ මම හිතන්නේ. හරි හිතා ගන්න බෑ. එතුමා හොඳ චරිතයක්. චරිත කීපයක් තිබ්බ අපේ ගම්පා අපේ මාන්න පෙරම අපේ බඳුමා හොඳ චරිතයක්. ඒක යයි තිබුණා. එතුමා කෙටි කාලින දේශපාලනයේ වුණා. එතුමා හොඳ චරිතයක් තුන මේගොල්ලෝ මම හිතන්නේ. මේගොල්ලෝ නිකන් අර අන්ධ බූත වුණ පාර්ලිමේන්තේ පුටුවට ලෝභ වුණා. අර පුටුව නැති වෙයි කියලා පුටුව ඒ පුටුව ලබා ගැනීම ඕනම බලු වැඩ කරා. අම්මා වුණා දෙන සයිස් එක තමයි වැඩිදියට බැස්සේ. අම්මා දීලා හරිය ගමන පුටි වාඩි වෙන දෙයයි තමයි උන්ට ගියේ. දැන් ගොඩාක් අයට බනින අතරේ ගොඩාක් අය විවේචනය කරන අතරේ ඔබ කැමැතිම පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයා කවුද? මම කැමැතිම දේශපාලනයේ පාර්ලිමේන්තුවේ ජෝන් නමරතු කැමතුම. කැමැතිම චරිතය අදත් කැමති එදත් කැමති. එකයි දෙකයි. දෙකම එකයි කරුජස කැමතුම. ඔය දෙකම එක සමාන. කරුජස කැමතුම ටිකක් බුද්ධි මට්ටමින් බොහොම තරස්තනේ කියන්නේ අරිත් එක්කෙනා සුවදත්තයයි දෙකයි දෙකම එකට ගියයි දෙකම එකයි. ඔය දෙකම මම කැමති. පොහට්ටුව සමග ජන බලවේගය ජාතික ජන බලවේගය මේ තුනෙන් මේ වෙද්දි වැඩියෙන්ම මනාප මොකටද? UNP එකෙන් ඇරුණම ඒ කාටද කියන්නේ? ඔබතුමා මනාප. පොහට්ටුව මෙන්න JVP එකේ වැඩි කණ්ඩායමක් ඉන්නව නම් හොඳයි. එමෙන්නම් මේකෙන් වැඩි කණ්ඩායමක් ඉන්නව නම් හොඳයි. මේ පක්ෂ තුනෙන් UNP එක ඇරුණා මොකක් මොන කණ්ඩායමකටද වැඩිපුර මනාප? ඔය කණ්ඩායම් තුනේ මොන කණ්ඩායමකටම වැඩිපුර මනාප ලැබුණත් ඕගොල්ලෝයි මේ බිම් මට්ටමේ තැලෙන පොඩි අයින්සමිස් බලාපොරොත්තු සීනේ කවදාකවත් සැබෑ වෙන්නේ නැහැ. එච්චරයි. ඒක වැඩ ලැබුණාම තියෙන්නේ පැදිය. නේද? ඒ සීනේ කවදාක්වත් සීනේ සැබෑ වෙන්නේ නැහැ. එළුවගේ පස්සේ ගිය නරියට වෙච්ච වෙලේ තමයි වෙන්නේ කවදාකවත් අර එළුවගේ අට දෙක ජීවිතේට වැටෙන්නේ නැහැ. දැන් ඔබේ කියවීමට අනුව ඔබට තියෙන අදහසත් එක්ක ඔබ බිම් මට්ටමේ ගමේ ඉන්න පොඩි මිනිස්සුන් එක්ක පවා
සැරිසරන හැසිරෙන කරට අතදාගෙන මචන් කියන එහෙම දේශපාලනය කරන කෙනෙක්. ඔබට තේරෙන විදිහට මේ පාර UNP එකට ආසන කීයක් ගන්න පුළුවන්ද? UNP කියන මුතේ මේ රටේ ප්‍රබල පක්ෂයක්නේ. DS සේනාගේ මහත්තයා මේ රටේ ප්‍රථම අගමැතිවරයා. එතකොට මේ රටේ නිර්මාණශීලී ව්‍යාපති කරේ එක්සත් ජාතික පක්ෂය. රන්දැබේ, රන්දෙනිගල, මහවැලිය, එතකොට ඉංගිනියාගල, තේනාග සමුද්‍ර කියන ඉංගිනියාගල ඒවා. එතකොට මේ රටේ නිදහස් අධ්‍යාපනය. පියා CW කන්නගර. එතකොට මේ නිදහස් පියා. එයාල මහත්තයා කියනවා නිවාස ව්‍යාපතියක්. නිවාස ව්‍යාපතිය. ඒව අදත් අජිත් මහත්තයා ඒක පස්සේම දුවන්නේ නැති. මොකද එයාගේ නිර්මාණශීලීකම එයාගේ නැහැ. ඒ මිනිස්සු තමයි ආ පරාදුනම කෙවල් ඉස්සරහ කිරිබත්කා රබන් ගැවි. ඒක නිර්මාණශීලීකම දැනගතයිනේ. එතකොට මේ රටේ නිර්මාණශීලී ව්‍යාපති ගෙනාවේ වැදගත් බුද්ධිමත් නායකයෝ සූට් කේස් එකේ අරන් එළියට බහපු නායකයෝ එක්සත් ජාතික පක්ෂය. මැතිවරණේ පරාදුනම සූට් කේස් එකේ තරම් අල්ලිය ගන්න බිමර බහපු නායකයෝ හිටියේ එක්සත් ජාතික පක්ෂය. ඒගොල්ලන්ගේ සල්ලි ස්විස් බැංකු වල වගේ තිබුණේ නැහැ. එතකොට මේ පක්ෂයේ හිටියා UMP කාරෝ. එතකොට එක මැතිවරණයකදී ඔබට මතක ඇති මයිංගනේ විතර අපි ජයග්‍රහණය කරේ. හරිද? එතකොට කරාට පස්සේ කිව්වා එක්සත් ජාතිපතිගේ මිනි පෙට්ටියට එන ගැහුවා කිව්වා. ගැහුවාද නැහේ කවුරුවක්ව? ගහන්න බැරුණානේ. එක්සත් ජාතිපතිගේ අලුයර තියෙන ගිනි වගේ අද මිනිස්සු දෙවලෝකේ ඉන්නේ. තව දවස් දෙකක් තුනක් මාසයක් දෙකක් යනකොට මිනිස්සු යථාර්ථයේ තේරෙයි. එක්සත් ජාතිපතිගේ කියන දැන් චන්දනාමලේ කියන පුතේ බැනට් පේපර් එකේ මුලින්ම තියෙයි පොහොට්ටු ආණ්ඩු පක්ෂයේ ඉඳන්. දෙකට තියෙයි මහා ඩීල් එකක් ගහලා මා කරලා තියෙන වෙන කොහොමත් වෙන්න බෑනේ දෙකට ඔය ඔය සමගි බල ජනබලවේගෙන්නේ නැහැනේ. මොකද මම සමගි ජනබලවේගය කියන එකේ නමුවත් ඔළුවට දාන්න කැමති නෑ මිනිස්සුන්ගේ. මොකද දැන් ඔයා කියන්නේ ඔක පොහොට්ටුවේ පක්ෂේ නම මොකද්ද කියලා? පොහොට්ටුව. මොකද වචන නම? නම දන්නේ නැහැ පොහොට්ටුව. නම කිව්වොත් අන්ත කොරස් වෙනවා නේ. ඒකෙන් තමයි මේ සමගි ජනබලවේගය නිසා මේක අර ටෙලිෆෝන් නෑ මේ ඒක ඉතින් ටෙලිෆෝන් එක නෑ මම මහේ කවද්ද දන්නේ නැහැ. ඒකත් කියන්නේ ඔළුවසු කියලා. අත තාමන මිනිස්සු දන්නේ නේද? ඒක හදවි කවද්ද දන්නේ නැහැ නම. ඒකෙන්ද පුතේ මේ මොනවද කිව්වේ? ඔය ඔබතුමා කිව්වේ මොකද්ද මේ පස්සේ මොකද්ද මට පොඩි පොඩි සෙන්සර් අප්සෙට් එකක් තියෙනවා. මම පුතා හින්දා පුතාගේ ප්‍රශ්නේ නේද වෙනමුත් නෙමෙයි. නැක් මන්ත්‍රී ආසන කීයක් ගන්න පුළුවන්? මන්ත්‍රී ආසන පුතේ මිනිස්සුන්ට කොරෝනාත් එපා වෙලා. දේශපාලනේත් එපා වෙලා. මිනිස්සුන් ආණ්ඩු පක්ෂේ එපාම වෙලා. රණ රටවිරුවන්ටයි ගොවියන්ටයි පන්දා දීපේවුන්ටයි මෙලට ව්‍යාපෘතිකයන්ටයි බිස්නස් කාරින්ටයි හැම කෙනෙකුට මේකේ බලලා බොරු මෝඩ චොයිස් ටිකක් දානවා. අර මොකද්ද මන්නේ මන් දන්නේ නැහැ මොකද්ද එකකින් ඉල්ලුවනේ චන්දරියක් කිව්වනේ මොකද්ද මචං මොන 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 සංවිධානද කියලා ඉල්ලුවා. අර මහාචාර්යවරු ආචාර්යවරු ටික වියත්මගේ උන් ටික උන්නම් කියනවා ඔන්න රටේ ඉන්න මිනිස්සු දැන් ඉන්නේ බොහොම ලංකාවට එන බොහොම කැමැත්තෙන් ඉන්න ලංකාවේ ලංකාවේ නීතිය හොඳයි ලංකාවේ අරගම එක හොඳයි කියලා. ඒ දවස් සාසනේ ඒ වගේ අර වියත්මගේ පිස්තෝලියක් ඉන්නවා උන් ටික නම් මේ බොරු බයිලා ගහනවා මේ මොකද මේ පොහොට්ටුවේ හොඳ පාරක යනවා කියලා මිනිස්සුන්ට නම් පේන්නේ කිසිම පක්ෂයක් හරි පාරක යනවා කිසිම පක්ෂයක් හරි පාරක යනවා පේන්නේ ඔක්කොම අඤ්ඤ කරොස් වෙනවා තියෙන්නේ UNP එකත් එහෙමයි. UNP එකත් එහෙමනේ ඉතින් අද අපිට වෙලා තියෙනවා සජිත් මහත්තයාට මේ බයින්න සජිත් මහත්තයාට තියෙනවා අපිට බයින්න. අද සිරිකොත මුල් කරගෙන සජිත් මහත්තයා අපි සිරිකොතේ දෙන එකල සිරිකොතේ බලය අල්ලනවා කියනවා අපි ඒගොල්ලන්ගේ බෝඩ් එක ඒගොල්ලන්ට ඕන කියනවා. ඉතින් මේකනේ කරන්නේ ඊළඟ හරි දාන පස්ස තියෙනවානේ ඊළඟ හරි පස්ස බලලා තියෙනවා මේ මුල පස්සේ ඉඳලා ඉවර කරගෙන ඉන්න. දැන් තමන්ගේ ඇඟේ එළියට තමන්ගේ බෙල්ල කඩා ගන්න හදන එක එලෝ දාලා බෑ පුතේ. අනිත් ඒවා බෙල්ල කඩලා දාන්න. ඉතින් මේ කාරණා අපේ ගම අපේ බෙල්ල විදිහට ගන්නේ උඩ අපි ගලව දාන්න එපා. උඩ බෙල්ල විදිහට ගන්න දේලා බලන්න අර වැඩේ කරන්නේ නැහැ නේ පුතේ. ඉතින් අපි ඒක ගලවන්න ගලවලා ඒක දැනකට ගන්න try කරනවා. හැබැයි අගමැතිතුමා ඔය සජිත් එක්ක 80 දෙනා 80 එහෙම දැන් තුනක් ගැටුණානේ. තව ඉන්නේ 77යි නේ. 77. 77යි 3යි 10යි 77. 77 කොයිලාගේ කෙවිඩක් අරගෙන හිමිසරේ බොහොම ජාමෙන් දක්කන් යනවා සිරිකොත ඇතුළට. දක්කන් කියලා නිරෝධාන දාලා අර බුද්ධික වදින කාලයක් තිබ්බනේ අර බුද්ධික වදින ලොක්ක බුද්ධික වදින දූෂණ කරන හදේ ගුවානේ. පදිත් මාතන කීවි බුද්ධික වදින මේ ලෝක දෙයක් හම්බුන්නේ නැහැනේ. ඒ ඉතින් කාලයක් තියලා නිරෝධාන කරලා ආයි ගන්නේ කෙවිඩ අරගෙන එකාට එකාට තට්ටු කරලා දැනට 25ක් ඉන්නවා. අපි අගමැතිතුමා කෙවිඩට කොණු කොණු වෙච්ච කාලේ 25ක් ඉන්නවා. ඒ 25 තවඩියක් කරගෙන ගානට සිරිකොතර දක්කගෙන යයි. හැබැයි නිරෝධායනය කරත් අර ඔබ කියපු අපතේ ටිකම නේද ආපහු ඇතුළට එන්නේ. මෙහෙමනේ. දැන් අර බුදුරජාණන් වහන්සේ කාලේ කියන්නේ මේක අජාසත්තනේ. මේ හිටියා නේද? එයාත් ඔය බුදුහාන් ගල් පෙල්ලුවා අරවා මේ පෙල්ලුවා. තව හිටියානේ මෙයා අඟුලිමාල. අපේ ගල් පෙල්ලුවේ දෙව්දත් ඉර. ඔව් දෙව්දත් ඉර. දෙව්දත් sorry. ගල් පෙල්ලුවානේ. ඔව් එයාත් අවසානේ මේ මේ
අවසානයත් හොඳ 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 බුදුආදරගේ මේ එතුමා බණහල් කියන්නේ. ඒතකොට අඟුලිමාල එයාට ගුරුවරයා දීපු වැඩි උපදේශයක් කපා කපා යනකොට අපේ බුදුදහම කතා කරලා ඔළුව අත ගාලා එයාව රහතන් වහන්සේගේ නමක් කරානේ. ඉතින් මුන්වත් බැරි කමක් නැහැ. ඉතින් මුන්න පැනලා යන බුද්ධියක් තියෙනවා නම් හිරිකොත ගේතු මුන්ට හීනෙන් පේනවා නම් ඒ ගේට්ටුවේ දෙන යථාර්ථයේ මුන්ට යවත පෙනේ. බැරි වෙන එකක් නෑ ගේන්න පුළුවන් ඒ. දේශපාලනේ නඩු ගිල ඔය ගියෝන්ගේ වයස බලන්නකෝ. එකකෝ දේශපාලන ඒ කියන්නේ දේශපාලන පරිණත තමයි අවුරුදු 4යි. තව එකේ අවුරුදු 10යි. ඔය දිහා ඉන්න රජිත් බඳු වාහිතරේ ඉන්නේ වෙන කවුරුද නැහැ ඔය. අනිත් ඒ උන්ට පක්ෂේ පාවදී 37 නැගලා, තියා ලක්තිල ගලා, මෛත්‍රී ගුණරත්නලා. එතකොට කිරියල්ල හැමතුමා මොන කිරියල්ලෙක් දානේ? මට දක්වා අනිත් මට වයිනි කියලා. කිරියල්ල නෙමෙයි. KDD පෙර තාත්තා. ඒගොල්ලෝ තමයි මේ කිරියල්ල ජන සරත් පොන්සේයා. මොන මීහර පැටිද දානේ? ඒ සජිත් මහත්තයා බැනවැදලා යකෝ සජිත් මූට පිස්සුනේ යකෝ. දැන් මූ පිස්සෙක් නෙමු පිස්සෙක් නෙමෙයි ඉන්න මේ ආරක්ෂක ඇමතිතුමා කියන්නේ මූ කව දණින් ගන්නවා අර අර කුප්පමිනිය හදක පූසවගේ. මුන් ටිකනේ මේගොල්ලොත් එක ඉන්නේ මුන් ටික දක්කනේ ලොක්කට මහගෙජ්ජන් නෙමෙයි. මේවට දක්කන් ඇයි? එක එකවල නාස්ලනු දාන්න ඕනේ නැහැ. කෙවිඩට මට් වෙන ටිකක් ඉන්නේ. නාස්ලනු දාලා දින පුළුවන් එක එක්කවත් අතර නැහැ. පොඩි කෙවිඩක් දාලා තට්ටුවක් දාගෙන රුදයක් දැම්ම මම උකුගෙන එනවා. එහෙම මට්ටු කරගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මොහොතේ මම කතා කර දෙන්න තුන දැජ්ජාවටින්. හරි. දේශපාලනේ ලනු ගිල්ලල් නැද්ද? මමද? ඔව්. මමද ලනු ගිල්ලොත් පිටදානේ කඹයක් නේ. ලනු දීපක දාන කමෙන් වෙල්ලනවා කියලා. එතන මට ලනු දෙන්න. ලනු ගිල්ලොත් පුතේ වමාරන්නේ කඹයක්. ඌ දන්නවා කඹේ එල්ලන කඹේ මූ අනිවාර්යෙන් වෙල්ලනවා කියලා. එළිය තමයි නිින්ද යන්නේ. ඒකින්ද මට ලනු දෙන්නෙත් නැහැ. මම ලනු ගිල්ලෙන්නෙත් නැහැ.